අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. සමගී ජනබලවේගේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ගොවියන් සහ ධීවරයින් අතර හමුවක් ඊයේ පැවැත්වුණා. උතුරු පළාතත් නැගෙනහිර පළාතත් විශේෂයෙන්ම යුද්ධයෙන් බැටකාපු ජනතාව ජීවත්වන බල ප්‍රදේශයේ ඔබ ආමන්ත්‍රණය කරමින් මම අද කියන්න කැමති විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් දෙක කේන්ද්‍ර කරගෙන අපි විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. යාපනයේ දිස්ත්‍රික්කෙත්, කිලිනොච්චි දිස්ත්‍රික්කෙත්, මැතිවරණ කොට්ටාස 11ක ජීවත්වන ජනතාවගේ ජන ජීවිතය උසස් මට්ටමකට ගෙනෙන්නට අපි අදහස් කරනවා. දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවන්නට මාස 24ක වැඩසටහනක්. ඒ මාස 24 තුල ලබා දෙන මූල්‍ය ශක්තිය තුල ඔබ දුප්පත්කමින් මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙල පහක් ක්‍රියාත්මක කරනවා. ඉතිරි කිරීම, ආයෝජනය, පාරිභෝජනය, නිෂ්පාදනය, අපනයනය. මේ පැතිකඩ පහ කේන්ද්‍ර කරගෙන අපි මාසකට රුපියල් 20,000 ගානේ දුප්පත් පවුල්වලට ලබා දීලා මාස 24ක් තුල ඔබව ගොඩ ගන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ වගේම නව තාක්ෂණ ක්‍රමවේද කේන්ද්‍ර කරගෙන මේ ප්‍රදේශයේ තාරුණ්‍ය ශක්තිමත් කරන්නට දියුණු කරන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. රටේ ජලදේශීය නිෂ්පාදිතයට අවශ්‍ය ඒ දායකත්වය උතුරු පළාතෙන් යාපනයේ දිස්ත්‍රික්කෙන් කිලිනොච්චින් ලබා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපනයන කේන්ද්‍රීය කර්මාන්ත අපි යාපනයට ගෙනේනවා. අපි කිලිනොච්චියට ගෙනේනවා. මන්නාරමට, වවුනියාවට, මුලතිව්වලට අපි ගෙනේනවා. සාමයේ ආර්ථික ප්‍රතිලාභය අපි නිර්මාණය කරන්නට. රට වැටී තිබෙන මේ මර උගුල් වලින් ණය මර උගුල, ශුද්‍ර මූල්‍ය ණය මර උගුල, ඒ වගේම බලන්න මේ උතුරු පළාත දිහා යාපනයේ දිස්ත්‍රික්කයේ දිහා කාන්තා කේන්ද්‍රීය ගෘහ මූලික පවුල් විශාල ප්‍රමාණයක්. ඒ නිසා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් දෙක කේන්ද්‍ර කරගෙන දැවැන්ත ආධාරක සමුළුවක් පවත්වලා ඒ තුලින් උතුරු නැගෙනහිර පළාත් ඇතුළු රටේ පළාත් 9ම ශක්තිමත් කරමින් අපේ මාතෘභූමිය ගොඩනගන්නට ශක්තිමත් කරන්නට අපි කැප වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.